විදස්පත් කිහිපයක් සමගින් දැන් ලොවටා හිරු. ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ උද්ඝෝෂකයන් පිරිසක් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමක් උත්සන්න වීමෙන් නවදෙල්ලිය අගනුවර මිලියන 10කට අධික පිරිසකට ජල සැපයුම ඇනහිට ඇති බව වාර්තා වෙනවා. කෘෂිකර්මෙන් යැපෙන කුලහීන ජන කොට්ටාශයක් මෙම උද්ඝෝෂණය ආරම්භ කළේ කුල පදනම මත සිදු කරන රැකියා ව්‍යාපෘතියකට විරෝධය පළ කිරීම සඳහායි. ඔවුන් මාර්ග අවහිර කර දිලි නගරයට ජල සැපයන ප්‍රධාන ඇලමාර්ගය අවහිර කළා. කෙසේ නමුත් පසුව හමුදාව එම ප්‍රදේශයේ බලය අත්පත් කරගත්තද බලධාරීන් පවසන්නේ නියමිත පරිදි ජල සැපයුම යථාතත්වයට පත්වීමට දින 3ක් පමණ ගත වනු ඇති බවයි. ඉන්දියාවේ ඡත්තීස්ගර් ප්‍රාන්තයේ දම්තාරි ප්‍රදේශයේ කාන්තාවක් අද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ පැසසුමට ලක් වුණා. 104 හැවිරිදි අදාළ කාන්තාව තම ප්‍රදේශයේ අඩුපාඩුවක් තිබූ වැසිකිලි ප්‍රශ්නෙට විසඳුමක් ලෙස තමා සතු එළුවන් විකුණා වැසිකිලි දෙකක් තැනීමට කටයුතු කළා. ඇය ප්‍රශංසාවට ලක් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ඉන්දියාව වෙනස් වෙන බවට මෙය හොඳ ලකුණක් බවයි. අවුරුදු 106ක් වයසැති කාන්තාවක් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ එම ආර්යව හමුවීමේ පුවතක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජනප්‍රියත්වයට පත් වුණා. දකුණු කැරලයිනාවේ උපත ලද මෙම කාන්තාව ජනපතිවරයා හමුවීමට අවශ්‍ය බව දන්වා දවල මන්දිරයට යොමු කළ ලිපියකට ප්‍රතිචාර ලෙස ඇයට මෙම අවස්ථාව හිමි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. දැන් ක්‍රීඩාපුවත්. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වන සතියන්තයේ අවසන් වුණේ මෙවර ශූරතාවයේ හිමිකරුවන්ද තීරණය කරමින්. ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනීමට අපි දැන් සූදානම්. මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිත කණ්ඩායම වන මහනුවර ක්‍රීඩා සමාජය නව කමුදාව සමගින් තරඟ වැදුණා. වැලසර නව කමුදා ක්‍රීඩාංගණයේ පැවති මේ තරඟයේ ලකුණු 19ට 8ක් ලෙස ජය ගන්නට මහනුවර ක්‍රීඩකයන් සමත් වුණා. තරඟයේ පළමු අර්ධයේ ලකුණු තත්ත්වය දක්ුණේ 19ට 3ක් ලෙසින්. මේ ජයග්‍රහණයත් සමග තම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 72ක් දක්වා ඉදිරියට ගෙන ගිය මහනුවර ක්‍රීඩකයන් මෙවර තරගාවලියේ ශූරතාව තමන් සතු කරගත්තා. මේ අනුව ඉදිරි තරගයේ පරාජය වුවත් මහනුවර කණ්ඩායම අභිභවා යන්නට කිසිදු කණ්ඩායමක හැකියාවක් නැහැ. මහනුවර ක්‍රීඩා සමාජ අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව නොකඩවා ජයගත් දෙවන අවස්ථාව මෙය. යුද හමුදා කණ්ඩායම කොළඹ CHNFC ක්‍රීඩා සමාජය සමගින් තරඟ වැදුණේ කොළඹ තුරඳ තරඟ රග්බි පිටියේදී. මේ තරඟයේ ලකුණු 38ට 3ක් ලෙස පහසුවෙන් ජය ගන්නට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුණා. තරඟයේ පළමු අර්ධයේ ලකුණු තත්ත්වය දක්ුණේ 19ට 3ක් ලෙසින්. උත්සාහක දිනුම් දෙකක් සහ ගොළු දිනුම් හතරක් මගින් ජයග්‍රහී යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු රැස් කළා. කොළඹ හැව්ලොක් සහ CRNFC ක්‍රීඩා සමාජ අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක් ක්‍රීඩකයන් පෙරමුණ ගෙන සිටියේ ලකුණු 14ට 6ක් ලෙසින්. දෙවන අර්ධයේදී CR ක්‍රීඩකයන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වුවත් ලකුණු 26ට 21ක් ලෙස තරඟයේ ජය ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් වුණා. ඔවුන් සිය ලකුණු 26 රැස් කළේ උත්සාහක දිනුමක් සහ ගොළු දිනුම් 3ක් මගින්. සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දිය කාන්තා කණ්ඩායම අතර පළමු පන්දුවර විශ්ව ක්‍රිකට් තරගය අද පැවැත්වුණා රංචිහිදී. මේ තරගයේ පළමුවෙන් පන්දුවර පහර දුන් ඉන්දිය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවර 20 තුළ කඩුලු 6ක් තැවී ලකුණු 130ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවර 20 අවසානයේ කඩුලු 7ක් තැවී ලබා ගැනීමට හැකිුණේ ලකුණු 96ක් පමණයි. මේ අනුව ලකුණු 34කින් ජයගත් මෙම තරගය සමගින් තරඟ 3කින් සමන්විත පන්දුවර 20 තරගාවලිය 1.0ක් ලෙස පෙරමුණ ගන්නට ඉන්දිය ක්‍රීඩිකාවන් සමත් වුණා. හෙට හිරු රාත්‍රී 7 යලිත් මුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.